අයිබෝවන් අද 2023 අප්‍රේල් මාසේ 26 වෙනිදා අද මගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී වූ දිනයක් ඒ තමයි මගේ උපන්දිනය අදයි ඉතින් මේ උපන්දිනය එළඹෙන දවසේ අද ඔබට සුවිශේෂී වූ කරුණු කාරණා පිළිබඳව විග්‍රහයක යෙදෙන තමයි මා උත්සාහ කරන්නේ ඒ වගේම තමයි මගේ උපන්දිනයට සමගාමීව මෙම ඊතලේ නිවුස් YouTube channel එක ආරම්භ කළා අදට හරියටම මාස 3යි. ඉතින් මගේ මේ YouTube channel එක ආරම්භ කිරීම සඳහා ඒ වගේම මේ සකස් කිරීම සඳහා විදේශ රටක සිටින මගේ ඊටමත් හිත මිත්‍ර මල්ලි කෙනෙක් තමයි මට ඉතින් උදව් කරේ. ඉතින් ඔහුවත් මේ මා අවස්ථාවේ අමතක කරන්න බෑ. ඔහු මේ වන විට ප්‍රංශයේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙම මාස 3ක් වැනි කෙටි කාලයක් තුල මගේ YouTube channel එකට ඊටමත් විශාල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. මේ මාස 3ට subscribers විතරක් 7500ක් පමණ ඉන්නවා. ඉතින් ඊටමත් එය සුවිශේෂී වූ දෙයක් තමයි මාස 3ක් වැනි කෙටි කාලයක් තුල එතරම් සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයක් ලැබීමම ඉතින් ඒ වෙනුවෙන් සහයෝගය ලබා දුන් සියලුම දෙනාට මම මගේ හෘදයාංග ස්තුතිය පිරිනමනවා ඒ වගේම මෙම කාල පරිච්ඡේදය තුල මට නීතිමය වශයෙන් සහ ඒ වගේම විවිධ ශේෂ්ත්‍රවල ත්‍රිවිධ හමුදාව පොලිසිය විවිධ ශේෂ්ත්‍රවලට අයත් බුද්ධිමත් නිලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරු මැති ඇමතුවරු තවත් කිව නොහැකි බොහෝ දෙනෙක් විශාල සහයෝගයක් මගේ මේ YouTube එකට මෙම කාල පරිච්ඡේදය තුල සහයෝගය ලබා දුන්නා. ඉතින් ඉදිරියේදීත් ඔවුන් මේ ආකාරයටම මේ තවත් දුරටත් මේ වගේ දූෂණ වංචා අක්‍රමිකතා අයුතු ක්‍රියා හෙළිදරව් කරමින් අපේ රට යහපත් ස්ථානයකට රැගෙන යාම සඳහා ඔවුන් උදව් උපකාර කරනු ඇතැයි මා විශ්වාස කරනවා. ඉතින් මම අදත් මෙන්න මේ මාස 3ක් ගෙවන YouTube channel එකට මාස 3ක් ගෙවන මේ මොහොතේ ඊටම සුවිශේෂී වූ කරුණු කාරණාව පිළිබඳව තමයි කතා කිරීමට මේ උත්සාහ කරන්නේ. ඔබ කවුරුත් දන්නු පාස්කු බෝම්බ ප්‍රහාරය. පාස්කු බෝම්බ ප්‍රහාරයේ යනු අප කිසිවෙකුට ජීවිතයේ කිසිදු දිනක ලේසි පහසුවෙන් අමතක කළ හැකි දෙයක් නොවේ. එය එතරම්ම මිනිස් ජීවිතය සමග බද්ධව පවතින ඡේද වාචකයක්. එම ඡේද වාචකයේ සිදු වී දැනට වසර 4ක් ගත වී තිබියේදී අපට ඒ ගැන කතා කිරීමට සිදු වී ඇත්තේ ඒ නිසා මෙහි මිලච්ඡත්තේ එතරම්ම දරුණුයි. ඇත්තටම මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණේ නැද්ද? තිබුණා නම් ඒ වළක්වා නොගත්තේ ඇයි? මෙන්න මේ ප්‍රශ්නය අදටත් බොහෝ දෙනා තුළ කතා බහට ලක් වී තිබෙනවා. මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු කර එහෙම නැත්නම් මෙම සහරාන් කල්ලිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ඉතාමත් සුවිශේෂී වූ නිලධාරියෙක් තමයි කොළඹ තස්තවාදී විමර්ශන කාර්යාංශයේ සේවය කළ ඒ භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා. නාලක සිල්වාව පසු කාලයේව ඉතාමත් සැක කටයුතු සහ විවිධ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවටගෙන ඔහු සිරගත කළා. මේ වන විට ඔහු නැවතත් පොලිස් සේවයට ඇවිත් පුත්තලම දිස්ත්‍රික් භාරව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා. මෙන්න මේ සහරන් කල්ලිය පිළිබඳව ඔහු පරීක්ෂණ පවත්වන විට 2017 දී පවන ඉතාමත් සුවිශේෂී කණ්ඩායමක් ලංකාවට පැමිණියා. ඒ තමයි පකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ උපදේශකයෝ පිරිසක් ආවා. ඔහු ලංකාවට පැමිණියේ 2017 දෙසැම්බර් මාසේ 4 වෙනිදා. ඒ වන විට පැවතියේ යහපාලන ආණ්ඩුව. එතකොට නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ දැරුවේ ජකත් පී විජේවීර. ඒ වගේම අමාත්‍ය ධූරයේ දැරුවේ සාගල රත්නායක. පකිස්තානයේ සිට පැමිණි මෙම ආරක්ෂක උපදේශකයන් පිරිස නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජකත් පී විජේවීර පන් සමග විශේෂ සාකච්ඡාවක නියැළුණා. ඒ තමයි ලංකාවේ ඉදිරියට පවතින ඇතිවීමට ඉඩ ඇති ඒ වගේම දැනට ඇතිවීමින් පවතින ආගමික සහ ප්‍රතිසත්වවාදී ගැටුම් පිළිබඳව කල් වේලා ඇතුව දැනගෙන ඒවා මර්ධනය කිරීමට ඒවා මැඩපැවැත්වීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා තමයි මෙම සුවිශේෂී වූ රහසිගත සාකච්ඡාවේදී කතාබහට ලක් වුණේ. මෙහිදී විශේෂයෙන්ම මෙම කරුණු මෙම ප්‍රතිසත්වවාදීන් මර්ධනය කිරීමට එහෙම නැත්නම් මේ ආගමික ගැටුම් මර්ධනය කිරීමට ආගමික කල්ලි මතවාදයන් රටේ අහිතකර තත්ත්වයකට උඩු දෙන වනම් ඒවා මැඩපවත්වන්න තාක්ෂණික වශයෙන්
පකිස්තානය විසින් ලබා දෙන සහයෝගයන් පිළිබඳව තමයි මේ සාකච්ඡාවේ සුවිශේෂී කඩයිමක් කරා ගමන් කරමින් තිබුණි. ඉතින් මෙන්න මේ සාකච්ඡාව ඉතාමත් සාර්ථක මට්ටමේ පවතුනා. ඒ අවස්ථාවේ පකිස්තානයේ සිට පැමිණි ඒ ආරක්ෂක උපදේශකයන් පිරිස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ ජගත් පී විජේවීරට පොරොන්දු වුණා මෙවැනි ගැටුම් මර්ධනය කිරීම සඳහා තාක්ෂණික සහය උපරිම වශයෙන් දෙනවා කියලා තමයි එම සාකච්ඡාවේදී පොරොන්දු වුණේ. ඒ අනුව ඔවුන් පිරිස ඔවුන් එම නියෝජිතයින් පිරිස ඊට පසුව ඔවුන් රටින් පිට වී ගියා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කළ ඉවරලා අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳ සොයා බලා මේ පකිස්තානයෙන් තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා සුදුසු නිලධාරීන් කිහිප දෙනෙක් පත් කරන ලෙස ජකත් පී විජේවීර අමාත්‍යාංශ ලේකම්වරයා එවකට පොලිස්පති ධූරයේ දැරූ පූජිත ජයසුන්දරට උපදෙස් සහ නියෝගයන් ලබා දුන්නා. එම අවස්ථාවේ ඔහු මේ සඳහා සුදුසු පුද්ගලයන් පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා සමග කතා බහකට නියලුණා. ඒ වගේම තමයි මොකද විශේෂයෙන්ම තාක්ෂණික කරුණු කාරණා පිළිබඳව කතා කිරීමේදී ඒ වගේම තාක්ෂණික දැනුමක් අවබෝධයක් හැකියාවක් ඇති පිරිසක් මේ සඳහා පත් කළ යුතුයි කිව්වා. මොකද පකිස්තාන නිලධාරීන් සමග මේ පිළිබඳ වැඩිදුර සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා. ඉතින් මෙන්න මේ සාකච්ඡාවෙන් පසු යම්කිසි පිරිසක් පූජිත ජයසුන්දර හිටෝ පොලිස්පතිවරයා විසින් පත් කළා. ඒ තමයි ඒවකට කොළඹ තස්තවාදී විමර්ශන කාර්යාංශ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා. ඊට අමතරව ඔහු පත් කරා පොලිස් තාක්ෂණ කොට්ටාසේ පොලිස් අධිකාරී තාරක සෙනිය රත්නවත් මේ සඳහා පත් කරා. මීට අමතරව තවත් නිලධාරියෙක් පත් කරා. ඒ තමයි ශ්‍රී ජයපොරොන්දුරුව විශ්වවිද්‍යාලයේ භූගෝලීය තොරතුරු හා තාක්ෂණීය දුරස්ථ පාලනය පිළිබඳ විද්‍යාපති උපාධිධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ඉහළ නාමගේ. මෙන්න මේ නිලධාරීන් තුදෙනාගෙන් තමයි පත් කරේ පකිස්තානය සමග මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සාකච්ඡා කරමින් ලංකාවට මෙම ප්‍රතිසත්වවාදීන් එමන්න ආගම් ගැටුම් මර්ධනය කිරීම සඳහා තාක්ෂණික සහාය කොහොමද ලබා ගන්නේ කියලා ඉවරලා එම කතිකාවත් සහ එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනිලා ඔවුන්ගෙන් තාක්ෂණ සහාය ලබා ගැනීම සඳහා ක්‍රමවේදයකට යන්න කියලා. දැන් මෙන්න මේ කාල පරිච්ඡේදයේ වෙනකොට, ඒ කියන්නේ මේ 2017 මෙන්න මේ කාල පරිච්ඡේදයේ වෙනකොට ශ්‍රී ලංකා තවුසිත් ජමාත් සංවිධානය සහ එහි නායක මොහොමඩ් කෂින් මොහොමඩ් සහරාන් කියන පුද්ගලයා පිළිබඳව සහ ඔහුගේ කණ්ඩායම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා. මොකද ඒ වන විට නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගෙන තමයි මෙම සහරාන් කල්ලියේ විශේෂයෙන් ක්‍රියාත්මක වී සිටියේ. ඉතින් නාලක සිල්වා කල්පනා කළා, බැලුවා තම නිලධාරීන් සමග සාකච්ඡා කළා, මෙන්න මේ කණ්ඩායම මර්ධනය කිරීම, මේ පිරිස අත්අඩංගුවට ගැනීම, මොහුගේ ක්‍රියාකාරකම් මර්ධනය කිරීම, මැඩ පැවැත්වීම, නිෂ්ක්‍රිය කිරීම, මෙන්න මේ කරුණු කාරණාවලට පකිස්තානයේ සහයෝගය මේ අවස්ථාවේ ලබා ගැනීමේ හැකියාවක් ඇති කියන විශ්වාසය ඔහු විශේෂයෙන් මතු කරා. ඒ නිසා ඔහු තීරණය කරා තමන්ට මෙන්න මේ කල්ලිය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය පකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා ගැනීම සඳහා. ඒ අනුව මේ කමිටුව මේ පිළිබඳව, ඒ වගේම මේ කමිටුව සාකච්ඡා කළ නාලක සිල්වා සමඟ සාකච්ඡා කළා, මේ පිළිබඳ මෙන්න මේ සහරන් කල්ලිය පිළිබඳ තොරතුරු ඇතුළත් කර ලිපියක් නාලක සිල්වා 2017 දෙසැම්බර් මාස 11 වෙනිදා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට ඉදිරිපත් කරා. එම අවස්ථාවේ පූජ්‍ය ජයසුන්දර ජකත් විජේවීර අමාත්‍යාංශ ලේකම්වරයාත් මෙම ලිපිය පිළිබඳ අවධානය යොමු කළා. මේක හොඳ අවස්ථාවක් මෙම කල්ලිය මර්ධනය කිරීම සඳහා යනුවෙන් තීරණය කරා. ඒ අනුව නාලක සිල්වාට පූර්ණ බලය දුන්නා පකිස්තානයේ කණ්ඩායම ඒ ආරක්ෂක උපදේශකින් සමග සාකච්ඡා කළා මීට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරන්න. ඒ අනුව ඔහු තීරණය කරා ලංකාවට සහරාන් කල්ලිය මර්ධනය කරම් ඔහුගේ තොරතුරු හුවමාරු වෙන්නේ කොහොමද, ඔහුගේ වැඩකටු සිද්ධ වෙන්නේ කොහොමද, ඔවුන් සිටින්නේ කොයි කොයි ස්ථානවල සැඟවෙලාද ඉන්නේ, ඔහුඟ කොහොමද අත්අඩංගුවට ගැනීම සඳහා තාක්ෂණික උපාය උපක්‍රම අනුගමනය කරන්නේ, මෙන්න මේ වගේ බොහෝ කරුණු පිළිබඳව පකිස්තාන ආරක්ෂක අංශ වලින් සහාය ලබා ගැනීමට තීරණය කරා. ඒ අනුව ඔහුන් සහරාන් කල්ලියට අවශ්‍ය දුරකථන දත්ත වාර්තා විශ්ලේෂණය කරමින්
කල්වේලා ඇතුව ඔවුන්ගේ දුරකථන වලින් කොහොමද කතා කරන්නේ, කොයි ආකාරයට කතා කරන්නේ, මොනවද කතා කරන්නේ කියලා සවන් දීම සඳහා ටැප් යන්ත්‍ර තොගයක් මිලදී ගැනීමට තීරණය කරා. ටැප් යන්ත්‍ර තොරයක්, ඒ වගේම ඒ ඔවුන් කතා කරන තොරතුරු ඇතුළත් හඬපට පටිගත කරන්න, ඒ වගේම ඔවුන්ගේ SMS टैप करन, फेसबुक टैप करन, मैसेंजर वाला मुनाद होमार हुए निकला, एवं तुरु तुरु होया न, एवं के ईमेल हैक करन, मेन एवं के ओहुंगे काटुई थे बिल्कुल सूक्ष्म छाया रूप गन, वीडियो पटगन, मेन में आगे ये तो अमतर GPS ताक्षण योदा गन, एवं संगवी सिट अपराध करवा सोयागे निमसंधा सूक्ष्म यंत्र सूत्र पिलिबंध पाकिस्तान आरक्षक अंश समकता करने एवं तिबेन एवगन, एवं ओहुंगे टेलीफोन दुराकथन दत्त जैम करण कोहमद, एवं रेडार पद्धति मेन मेवागे ताक्षणिक उपकरण विशाल तोगया लबागे निमसंधा साकाच्चा पैवत्वीमट नालक सिल्वा नियोज्य पोलिस्पति वर्या नीतिहा साम्य अमात्यांसी अवसर ऐतुव ගනුදෙනු කිරීමට තීරණය කරා. මෙන්න මේ තීරණය අනුව මේ පිළිබඳව නාලක සිල්වා දෙවෙනි වරටත් නීතිය පිළිබඳ අමාත්‍යාංශයේ එවකට අමාත්‍යවරයා සිටි සාගල් රත්නායකට, ඒ වගේම ජගත් පී විජේවීර ලේකම්වරයාවත් දැනුවත් කළා. වැඩ කටයුතු සූදානම් කරා. සූදානම් කළා ඔහුන් පාකිස්තානයට යෑම සඳහා අවශ්‍ය කටයුතු ගොනු කරා. මෙන්න මේ ගොනු කරමින් සිටින අවස්ථාවේදී මේ කරුණු පිළිබඳ කිසිදු දෙයක් රටේ ජනාධිපතිවරයා වශයෙන් ඒවනමිට කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන දැනගෙන සිටියේ නැහැ. ඔහුට ඔහු දැනගෙන සිටියේ නැහැ. මේක අමාත්‍යාංශ මට්ටමින් සිදු වූ දෙයක්. ඉතින් අමාත්‍යාංශයත් ඒ තරම් ලොකුවට හිතුවේ නැහැ. මේක මොකද තත්ත්වවාදී මර්ධනය කිරීම සඳහා කරන කටයුත්තක්. ඒකදී ඉතින් ඍජු වශයෙන්ම ජනාධිපතිවරයාව දැනුවත් කරන්න හෝ ඔහුගේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැtei කියලා හිතුවා. මේක කොහොම හරි කරන්නනේ ඕනේ. ඒ නිසා අමාත්‍යාංශ මට්ටමින් සහ පාකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශයයි ලංකාවේ මේ නීති ආසාමයේ අමාත්‍යාංශයයි ඍජු වශයෙන් සම්බන්ධ වෙලා තමයි මෙම ගනුදෙනුව කිරීමට කටයුතු කරේ. නමුත් මෙන්න මෙවැනි ක්‍රියාවලියක යෙදෙන බවට ඒවන විට යුද හමුදාපති ධූරය දැරූ මහේ සේනානායකට ආරංචියක් ලැබුණා යුද හමුදා රහස්තුරුතුරු අංශය හරහා. ඒ කියන්නේ නාලක සිල්වා සහරාන් කල්ලිය මර්ධනය කිරීම සඳහා මෙන්න මේ ආකාරයේ තාක්ෂණික උපදේශක සහාය සහ තාක්ෂණික ආම්පන්න පකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා ගන්නවා කියන කරුණ යුද හමුදා රහස්තුරුතුරු අංශය හරහා එවකට හමුදාපති ධූරය දැරූ මහේ සේනානායකට දැනගන්නට ලැබුණා. මේකේ මේ දැනගන්න ලැබුණට පස්සේ මහේ සේනානායක හොර රහසේ මේ පිළිබඳව එවකට ජනාධිපති ධූරය දැරූ මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කරා. දැනුවත් කළා නිකන් දැනුවත් කිරීමක් නෙවෙයි කරේ. මෙන්න මේ විදිහට හොරෙන් බඩු ගන්න යනවා මේක හොඳ වැඩක් නෙවෙයි කියලා. ඒ වගේ නිකන් අර කේලමක් හා සම්බන්ධ ස්වභාවකින් තමයි මේ ජනාධිපතිවරයාව දැනුවත් කළා තිබෙන්නේ. ඉතින් ජනාධිපතිවරයාත් මේක දැනගත්තට පස්සේ මේ කේලමේ ස්වභාවයෙන් දැනගත්තට පස්සේ යම් කිසි ආකාරයක මේක පොඩි මේ කලබල ගතියක් මතුවෙලා තිබෙනවා. ඒ නිසා කලබල ගතියක් නැතුණා මේ Tamanටත් හොරෙන් යුදාම්පන්න පිටරටකින් ගන්නවා වගේ හැඟීමක්. මේක බොහොම වැඩක් නෙමේ වගේ, මේක Taman ඇයි දැනුවත් නොකරේ අර වගේ, ඒ වගේ පොඩි ප්‍රශ්න සාගත තත්වයක් මතුවෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මෛත්‍රීපාල සිරිසේනට තීරණය කරා මේක ප්‍රශ්න හේතු කොටගෙන මේක කොහොමාරු උපක්‍රමශීලීව මේක වෙනස් කළ යුතුයි කියලා. ඉතින් එකපාරට මේක කරන්න ගියොත් එබ තිබුණු අවස්ථාව අනුව මේක එකිනෙකා අතර ගැටුමක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේක වෙනත් ආකාරයෙන් වෙනස් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ක්‍රමානුකූලව පියවර ගත්තා. ඒ තමයි එවකට නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ ජගත් පී විජේවීර ක්‍රමානුකූලව එම තනතුරෙන් ඉවත් කරා. ඉවත් කළා ඒ සඳහා ඔහු පත් කරා තමන්ට හිතවත් පත්මසිරි ජයමාන්නෝ පත් කරා නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධූරය උදෙසා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන පත්මසිරි ජයමාන්නට උපදෙස් ලබා දුන්නා. මේ ගනුදෙනුව මොකද්ද, මේ ගනුදෙනුව සිදුවෙන්නේ කොහොමද, මේකට සම්බන්ධ පුජ්‍යලයෝ කවුද, කරුණු කාරණා පිළිබඳ සියලුම ලිපි ලේඛන සහිතව තමන්ට හොර රහසේ කරුණු වාර්තා කරන්න කියලා. පත්මසිරි ජයමාන්නත් ඒ කියපු ආකාරයටම මෛත්‍රීපාලට සිරිසේනට ඒ සියලු කරුණු කාරණා ක්‍රමානුකූලව පියවරෙන් පියවර
දැනුවත් කරා ඊට අවශ්‍ය ලිපි ලේඛන පවා ලබා දුන්නා ඒ විතරක් නෙමෙයි මෙන්න මේ ස්වභාවය හේතු කොටගෙන ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන තීරණය කරා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අමැති සාගල රත්නායකවත් මේ ස්වභාවය තුල කරගෙන තනතුරෙන් ඉවත් කරා ඉවත් කළා ඔහුට යම් කිසි හිතවත් භාවයක් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් දුර්වලයා ලෙස මේවන විට කටයුතු කරන රංජිත් මද්දුම බණ්ඩාරව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කරා පත් කළා පත්මසිරි ජයමාන්ට තවදුරටත් උපදෙස් ලබා දුන්නා මේ ගනුදෙනුව පිළිබඳ තොරතුරු හොයන්න කියලා ඊට පස්සේ මෙම ගනුදෙනුව පිළිබඳ වැදගත් තොරතුරු ඇතුළත් ලිපි ගොනුවකුත් පත්මසිරි ජයමාන 2018 අප්‍රේල් මාසේ 3 වෙනිදා මෛත්‍රීපාල සිරිසේනට ලබලා දුන්නා. ඒ පූජිත ජයසුන්දරට යවපු අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් හිටි ජකත් පී විජේවීර පූජිත ජයසුන්දරට යවපු ලිපිගොනුවක් රහසිගත ලිපිගොනුවක් තමයි මේ ආකාරයට මෛත්‍රීපාල සිරිසේනට ලබලා දුන්නේ. ඒ ලිපිගොනුවේ අංකය මගේ අංක SD STSD LIRANG IG LIRANG OUT LIRANG SO4 LIRANG 1557 LIRANG 18 කියන අංක සහිත ලිපිගොනුව තමයි මේ ආකාරයට පත්මසිරි ජයමාන්න මෛත්‍රීපාල සිරිසේනට ලබලා දුන්නේ. එම ලිපිගොනුවේ සීක්‍රට් ඉතාමත් රහසිගතයි කියලා ගහලක් තිබෙනවා. මේ තියෙන්නේ ඒ ලිපිගොනුව තමයි. මේ ලිපිගොනුව හොඳට බලන්න. මේ තියෙන්නේ සීක්‍රට්ස් කියලා ගහලා තියෙනවා, රහසිගතයි කියලා තියෙනවා. ඒ ලිපිගොනුවේ සියලු ලිපි ලේඛන මාසතුව මේ වෙනකොට තියෙන මේ ඒක තමයි ඔබලාට මේක පැහැදිලිව පෙන්වන්න කරන්න ඕනේ. මේක තියෙන්නේ මේක බොරුවක් නෙමෙයි. මේ ඇත්ත මේ ලිපි හුමාරු කරගත්තේවා. මේ තියෙන්නේ මේ අංක, මේ තියෙන්නේ මෙතන අංක. මේ බලන්න මේ පද්මසිරි ජයමාන්න පත්මසිරි ජයමාන්න මෙතන තියෙනවා, මෙතනක් තියෙනවා, සීල්ලෙක් ගහලා තියෙනවා, මෙතන තියෙනවා, මේ අස්සම් කරපුවා තියෙනවා. මේ තියෙන්නේ සම්පූර්ණ ලිපිගොනු තමයි. මේ දෙමේක තවත් විශාල කොළ කිහිපයක්ම තියෙනවා. මේ තියෙන්නේ අනිත් එක තමයි. මේ තියෙන්නේ මේ ලිපි හුවමාරුච්ච මෙන්න මේවා තමයි පත්මසිරි ජයමාන්න ලබලා දුන්නේ. ඉතින් මේ තවත් තියෙනවා. මේ තියෙන්නේ මේවා තමයි ලබලා දෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි පත්මසිරි ජයමාන්න මේ සිද්ධියට අදාළ කරුණු කාරණා මෛත්‍රීපාල සිරිසේනට වාර්තා කළේ. ඉතින් මෙන්න මේක නමුත් මේක විදිහට කරුණු වාර්තා කරාට මෛත්‍රීපාල සිරිසේන මේක නවත්වන්න කටයුතු කළේ නැහැ. ඊට පස්සේ මේකට මේකේ මොනවද වෙන්නේ කියලා ඔත්තු බලන්න මහේ සේනානායක හමුදාපතිවරයාටත් ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම් පත්මසිරි ජයමාන්ටත් තවදුරටත් උපදෙස් ලබා දුන්නා. ඉතින් මෙන්න මේ අතරතුර මෙම කාර්ය කිරීමේ උපකාරය කිරීමට නාලක සිල්වා ඇතුළු මාර පෙර සඳහන් කර පොලිස් අධිකාරී තාරක සෙනවිරත්න ඒ වගේම ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ඉහළනාමගේ යන නිලධාරීන් 30 දෙනා ඇතුළු පිරිස මෙම බඩු පරීක්ෂා කර ඒ කියන්නේ මේ තාක්ෂණික උපරි බඩු භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන ලෙස පකිස්තානු ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ අතරතුර පණිවිඩයක් ලැබුණා, ආරාධනයක් ලැබුණා. ඒ අනුව ඒ ආරාධනය ලැබීම සිදු වුණේ මේ ගනුදෙනුව හුවමාරුව. එහෙම නැත්නම් මේ පකිස්තානය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර සිදු වූ මේ තාක්ෂණික බඩු භාණ්ඩ පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරේ සුහීල් කියලා මුස්ලිම් ජාතික පුජ්‍යලේ. සුහීල් කියලා මුස්ලිම් ජාතික පුජ්‍යලේ තමයි මේ වැඩ කටයුතු මේ විදියට සම්බන්ධීකරණය කරේ. ඉතින් මේ ආරාධනයට අනුව නාලක සිල්වා, තාරක සෙනවිරත්න, ඒ වගේම ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ඉහළනාමගේ යන නිලධාරීන් පිරිස පකිස්තානු ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනය මත කටුනායක ගුවන්තොටුපලින් 2018 අප්‍රේල් මාසේ 23 වෙනිදා පකිස්තානය බලා ගියා. මේ වැඩ කටයුතු කිරීම සඳහා මොකද මේක තත්ත්වවාදී පිටු දැකීම, ආගමික හා ප්‍රතිසත්ත්වවාදී මර්ධනය කිරීම, ඒ සඳහා අනුගමනික උපාය උපක්‍රම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම, මේ තාක්ෂණික උපකරණ ලබා ගැනීම, මෙන්න මේ දේවල් ලබා ගැනීමට සඳහා තමයි, මිලදී ගැනීමට සමයි, ඒවා පෙරහුරුවක් පෙර බල පරීක්ෂා කිරීම බැලීම සඳහා තමයි මෙම කණ්ඩායම පකිස්තානය බලා මේ ආකාරයට ගියේ. මෙන්න මේ කාණ්ඩේ ගියාට පස්සේ
ඔහුන් පිළිබඳව ඔහුන් පකිස්තානයට ගියාට පස්සේ ඔහුන්ට අවශ්‍ය කෑම බීම නවාතැන් පහසුකම් ප්‍රවාහන පහසුකම් මේ සියලු දේවල් දැරුවේ පකිස්තාන් ආරක්ෂක අමාත්‍යාංශය මේ පකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය තමයි මේ සියලු දේවල් දැරුවේ ඒ වගේ විතරක් නෙමෙයි මොහුන්ට නවාතැන් පහසුකම් සපයන්න නවාතැන් දෙන්න පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි හෝටලයක් පවා සූදානම් කරලා තිබුණා ඉතින් මෙන්න මේ සූදානම් කරලා තිබුණාම ඔහුන් पाकिस्तान गील मे होटल नवतना मेती होटल चाया रूपता मगे मेवस्था तीन मेन नियोज्य पोलिसपति नारक सिल्ला होटल इन आकार मेतन इन मेन पोलिस अधिकारी तारक शनिवीरत्न ये पाकिस्तान इस्लामाबाद नूर पीटी होटल इन आकार प्रधान पोलिस पारेक्षक सुनीत इहल नाम मे होटल इन आकार मगे बुद्धि निलदारी मठ लबल दुन तुरत पुट छाया रूपतम मेतन इन मे किरोली इन चरित्र मेन मे निलदारी तमाय मे पाकिस्तान बुद्धि अंश निलदारी मोह ओह मगे मित्र ओहू तमाय मठ मे छाया रूप मगे अत्र लीम सदा विड सलैसुई थिंक ए मे तमाय मे वट दाव दुरट तहवर कर गणीम सदा तमाय माँ मे छाया रूप सा मे लेखन पवा ඔබට පෙන්වීමට කටයුතු කළේ. ඉතින් මෙන්න මේ පිරිස පාකිස්තානයට ගිහිල්ලා මේ ආකාරයට සාකච්ඡාවක නෙළදුනා. මේ මේගොල්ලෝ මෙම නිලධාරීන් කණ්ඩායම පාකිස්තානයේ රැඳී සිටියා 2018 අප්‍රේල් මාසෙ 24 වෙනිදා සිට 2018 අප්‍රේල් මාසෙ 28 වෙනිදා දක්වා පාකිස්තානයේ ගත කරා. ඉතින් පාකිස්තානයේ ගත කළා මේගොල්ලන්ට මෙම උපකරණ ලබලා දුන්නේ පාකිස්තානයේ තිබෙනවා ජාතික ගුවන්විදුලි හා සංවේදන මධ්‍යස්ථානය කියලා එකක්. ඒක පිහිටා තිබෙන්නේ පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ අධීක්ෂණය යටතේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේක පිහිටා තිබෙන්නේ පාකිස්තානයේ හරිපූර් කියන ප්‍රදේශයේ අක්‍ර 15ක පමණ භූමි භාගයක තමයි මෙම පාකිස්තාන ජාතික ගුවන්විදුලි හා සංවේදන සංස්ථාව පිහිටලා තිබෙන්නේ. රජයේ පූර්ණ දායකත්වය ඇතුව මේ තුල නිෂ්පාදනය කරන්නේ මේ ලෝකයේ විවිධ රටවලට අවශ්‍ය කරන නවීන තාක්ෂණික උපකරණ තමයි මෙහි නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදනය කරලා බෙදාහරම විවිධ රටවලට අලෙවි කරනවා. ඒගොල්ලෝ ඒක තමයි එහි කරන්නේ පාකිස්තානය. ලංකාවට විතරක් නෙවෙයි සිංගප්පූරුවට දෙනවා, ඊශ්‍රායෙල්ට සමහර දේවල් දෙනවලු. ඉතින් මේ ලෝකයේ විවිධ රටවලට මේගොල්ලෝ මේ නිෂ්පාදනය කරන තාක්ෂණික උපකරණ මේ ආකාරයට අලෙවි කරනවා. ඒ අනුව මේ අපේ ලංකාවටත් මේ ආකාරයට මේ අලෙවි කිරීම සඳහා මේ මිලදී ගැනීම සඳහා තමයි මේ නාලක සිල්වා ප්‍රමුඛ මෙම නියෝජ්‍ය පිරිස නියෝජිත පිරිස පාකිස්තානයට ගියේ. දැන් මේ පාකිස්තානයේ ජාතික ගුවන්විදුලි සහ සංවේදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරන්නේ බ්‍රිගේඩියර් ජෙනරාල් තවුසික් අහමඩ්. ඔහු තමයි කටයුතු කරන්නේ. ඉතින් මෙන්න මේ නිලධාරියා නාලක සිල්වා ඇතුළු පිරිස බොහොම උණුසුම් ආකාරයට පාකිස්තානයට ගියාට පස්සේ පිළිගෙන ඔහුඟ අරගෙන ගියා හරිපූර්වල පිහිටි මෙම සංස්ථාවට. එතකොට ඔවුන්ට පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍යාංශය තමයි පූර්ණ සහයෝගය මේ ආරක්ෂාව ලබලා දුන්නේ. ඒ කියන්නේ මේ ඉස්ලාමාබාද් නුවර හෝටලයේ සිට ඒ හිටපු අපේ මේ නිලධාරින්ට නිරතුරුව හරිපූර් නගරයට යෑම සහ ඒමට සඳහා ආරක්ෂාව අවශ්‍ය සියලු පහසුකම් පවා ලබලා දුන්නා. ඒ වගේම ඔහුගේ ආරක්ෂාවට පාකිස්තාන් ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ විශේෂ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුත් ලබලා දීලා තුනා. ඔහුන් සිටියේ ආරක්ෂක ඇඳුම් වලින් නෙමේ, ඔහුන් සිටියේ සිවිල් ඇඳුමින් තමයි ඔහුන් සැරසිලා හිටියේ. ඒ වගේම තමයි ඔහුන් අර මුස්ලිම් කබා දාගෙන ඒ මුස්ලිම් ඇඳුමින් පවා සිටියේ. දැන් පිටස්තර පුජ්‍යලයකට ඔහුන් දකින විට හිතන්න බෑ මේ ආරක්ෂක අංශ නිලධාරීන් කියලා හිතන්න බෑ. එහෙම හිතන්න නැති විදිහට තමයි හිටියේ. නමුත් ඔහුගේ ඇඳුම් වල යටින් උපක්‍රමශීලීව T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනියාවි දෙකක් ඒ දෙන්න සතුව තිබුණා. මොකක් හරි අවශ්‍යතාවයකට භාවිතා කිරීම. නමුත් ඒක කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. අඩුතරමින් නාලක සිල්වා පොලිස් අධිකාරී තාරක සෙනවිරත්න ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ඉහළ නාමගේවත් බොහෝ අවස්ථාවල මුල් අවස්ථාවේ දැක්කේ නැහැ ඔහුන් T56 ගිනියාවි දෙකක් සංගවාගෙන ඉන්නවා කියලා. ඒ තරම්ම උපක්‍රමශීලී ලෙස තමයි ඔහුගේ ආරක්ෂාව එම බටයන් විසින් සලසලා දුන්නේ. පසුව දැනගත්ත මේ T56 තියෙන බව දැනගත්ත දෙන්න අතුර දැන් මෙන්න මේ ආකාරයට මේ ඊට පස්සේ හරිපූර් නගරයට ගිහිල්ලා මෙන්න මේ සංස්ථාවට ගිහිල්ලා මෙම උපකරණ සියල්ලම පරීක්ෂා කරලා බැලුවා මේ මං කියන අපේ ශ්‍රී ලංකා නියෝජිතයින් තිදෙනා.
පරීක්ෂා කර බැලුව විතරක් නෙමෙයි මේ 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 බඩු භාණ්ඩවල මේ තාක්ෂණික උපකරණවල තාක්ෂණික සහාය පිළිබඳවත් ඔවුන්ට දැනුවත් භාවයක් දුන්නා. ඒ විතරක් නෙමෙයි මෙහි තවත් සුවිශේෂත්වය දෙනවා. දැන් ඔබ විශේෂයෙන් දන්නවා ඇති මේ වන විටත් පහුගිය කාලේ කාල පරිච්ඡේදය තුළ දැන් වසර ගණනක් තිස්සේ පාකිස්තානය සහ මේ ඉන්දියාව අතර කාශ්මීර තීරයේ නිරතුරුව සටන් නැති වෙනවා. විවිධ කැරලි කණ්ඩායම් අතර එතන කාලයක් තිස්සේ ප්‍රශ්න සාගතත්වයක් තියෙනවා. සිවිල් ගැටුම් තියෙනවා. මෙන්න මේ ගැටුම් තියෙන සීමාවට පවා මෙම නිලධාරීන් නාලක සිල්වා ඇතුළු නිලධාරීන් තිදෙනාව පාකිස්තානු ආරක්ෂක නිලධාරීන් විසින් රැගෙන ගියා. ඉවරලා මේ තාක්ෂණික උපකරණ එහි සිට ක්‍රියාත්මක කළා පෙන්නුවා. ඒ කියන්නේ දැන් මේ කාශ්මීර කැරලිකරුවන් සහ කොහොමද හඬපටි වලින් මේවා, ඒ කියන්නේ ජංගම දුරකථන වලින් වෝකි ටෝකි යන්ත්‍ර වලින් මේ හඬ කොහොමද හුවමාරු කරගන්නේ, ඒවා මේ තාක්ෂණික උපකරණ වලට කොහොමද නතුකොල්ල ඒවා හොරරහසේ සවන් දෙන්නේ කියලා ඉවරලා මෙම උපකරණ ක්‍රියාත්මක කළා පෙන්නුවා. ඒ සීමාවට ගිලා කාශ්මීර සීමාවට ගෙනිලා උපකරණ ගෙනිලා ඉවරලා මේවා ක්‍රියාත්මක කෙල්ලුව පෙන්වයි. එතකොට ඒ වලින් අර කාශ්මීර සීමාවේ ඒ ගැරලිකරුවන් තොරතුරු හුවමාරු කරන ආකාරය කොයි මොනවද කතා කරන්නේ ඒවා සියල්ල පටිගත වෙනවා. හොරරහස ඒ වගේම ඒ වලට සවන් දීමේ මෙම පාකිස්තාන තාක්ෂණික උපකරණට හැකියාව තුනා ඒවා පටිගත කරලා පෙන්වුවා. ඒ වලට හොරෙන් සවන් දෙන ආකාරය ඒ සියල්ල පෙන්වුවා නාලක සිල්වා ඇතුළු පිළිසොරේ. එතකොට නාලක සිල්වා ඇතුළු පිරිසත් බොහොම විශ්මිතුණා. මෙවැනි තාක්ෂණික උපකරණ මෙවැනි ස්වභාවයක් තිබීම තුළ මේ තාක්ෂණික උපකරණ ටික අපි ලංකාවේ මිලදීගෙන රැගෙන ගියොත් අපිට සහරාන් කල්ලිය අත්අඩංගුවට ගැනීමේ හොඳ මාවතක් හොඳ විවර වෙනවා කියලා පූර්ණ විශ්වාසයක් තිබුණා. ඉතින් මෙන්න මේ 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 ආකාර මේ සියලු පරීක්ෂණ මේ විමසීම් කරමින් අතරතුර නාලක සිල්වල පිරිස 2018 අප්‍රේල් මාසේ 26 වෙනිදා ඉස්ලාමාබාද් නුවර පිහිටි හෝටලයකට තේ බොන්න ගියා. උදේ තේ බොන්න ගියා. තේ බොන්න ගියාට පස්සේ ඔහුන්ට ඉතාමත් බලාපොරොත්තු නොවුණු ඉතාමත් සුවිශේෂී කරුණකට මුහුණ පෑමට සිද්ධ වුණා. ඒ තමයි ඔහුන් හෝටලයට ඇතුල් වෙලා තේ බොන්න සූදානම් වෙනකොට ඔහුන්ට ටිකක් ඒ හෝටලේම එක්තරා කෙරවලක තවත් සුවිශේෂී පුද්ගලයෝ 4 දෙනෙක් හිටියා. නාලක සිල්ලා ඔහුන්ග දැක්ක හැටිය ඉතාමත් විශ්වවිද්‍යාලපත් වුණා. මේගොල්ලෝ කොහෙද මෙතන? මේගොල්ලෝ ලංකාවේ නියෝජිත පිරිසක්, ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් පිරිසක්. මේ අපේ අපි ආපු මේ ගමනේ තුල මේගොල්ලෝ කොහෙද මේ ඇහිලා තින්නේ මේ හෝටලේට? ඉන්සාව ඕ ඒ නාලක සිල්වා ඇතුළු ඒ තාරක සෙනවිරත්න පොලිස් අධිකාරීවරයා සුනිත් ඉහලනාමගේ ප්‍රධාන පොලිස් කර මේගොල්ලෝ කතා වුණා මේගොල්ලෝ කොහොමද මේ කරන්නේ කියලා. ඉතින් මේක හරි ප්‍රශ්නයක්. ඒ කවුද? දැන් මෙන්න මෙතන ඒ තමයි මේ මේ එවකට යුද හමුදාපති ධූරේ දැරූ මහේෂ් සේනානායක එතන හිටියා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මෙම බඩුතොගය පකිස්තානයේ මිලදී ගන්නවා කියලා දැනගත්තේ කවුද? මහේෂ් සේනානායක තමයි මුලින් දැනගත්තේ. දැනගෙන යා කාටද ඔත්තුව දුන්නේ? මෛත්‍රීපාල සිරිසේනට. එතකොට මෛත්‍රීපාල සිරිසේන මොකද කරේ? අමාත්‍යාංශ ලේකම්වර ජගත් පී විජේවීරව අයින් කරා. අමාත්‍ය ඒක වෙනුවට පද්මසිරි ජයමාන පත් කරා. අමාත්‍යාංශේ අමාත්‍යවරයව පවත් අයින් කරා සාගල රත්නායකගේ. ඒ වෙනුවට රංජිත් මද්දුම් පණ්ඩාරව පත් කරා. දැන් මෙන්න මේ ස්වභාවය තුළ එතකොට පකිස්තානයේ මේ ටුවර් එක එන බව දැනගෙන හිටියේ කවුද ප්‍රධාන වශයෙන්? මෛත්‍රීපාල සිරිසේන පත් කර පත්මසිරි ජයමාන අමාත්‍යාංශ ලේකම්වරයා දැනගෙන හිටියා. එතකොට පත්මසිරි ජයමාන එතකොට මෛත්‍රීපාල සිරිසේනට දෙන්න ඇති තොරතුර මෙන්න නාලක සිල්ල පිරිස බඩු අරගන්න සඳහා බඩු මිලදී ගැනීම සඳහා අවසන් මේ මේ අධිකර ක්‍රියාත්මක කිරීම සඳහා පකිස්තානයට ගිහිල්ලා ඉන්නවා කියලා. ඒ අනුව ඒ පිළිබඳ කරුණු සොයා බලා දෙවෙනි පියවර දියත් කිරීම සඳහා මේගොල්ලෝ මොනවද කරන්න කියලා මෛත්‍රීපාල සිරිසේන මහේෂ් සේනානායකව යව්වා පකිස්තානයට. ගිහිල්ලා හමු වෙච්ච වෙලාව අහම්බෙන් හමු වුණේ මේක ඇත්තටම. ඊට පස්සේ මා නාලක සිල්වලා ඇතුළු පිරිස එකිනෙකා මුණ ගැහුණා. දැන් හමු වුණාට පස්සේ මගහැර යන්නත් බෑනේ එකිනෙකාට. එතපාර නාලක සිල්වා ගිහිල්ලා මහේෂ් සේනා ළඟ ඉස්සරහට ගිහිල්ලා කතා කරා. එතකොට එතන නිලධාරීන් 4 දෙනෙක් හිටියා. මහේෂ් සේනා කතා කරලා ආ කොහොමද කිඳ මන්ද සර් කියලා ඉවර කතා කරා. නාලක සිල්වා අරගුල්ලොත් උත්තර දුන්නා. එතකොට මහේෂ් සේනා නායක එක දෙයක් කිව්වා. ඕගොල්ලෝ මෙහි ආපු බව අපි දන්නවා කියන වචන විතරක් කිව්වා. මොකට ආවද, මොන හේතු උඩක් ආවද කියන වචන ප්‍රකාශ කරන්නේ ඕගොල්ලෝ මෙහි ඉන්නවා, මොහේ ආවා කියන එක අපි දන්නවා කියන එක ඒ වචන වලින් ප්‍රකාශ කරා. හැබැයි ඒ වෙලාවේ
නාලක සිවිල්ලා ඊට පස්සේ බොහොම සුළු වෙලාවක් එතන කතා කරේ. ඊට පස්සේ නාලක සිවිල්ලා ආපහු එමින් කතා කරා, ලොක්ක අපිටත් හොරෙන් වැඩේ දීලා, අපිට අපියුගේ ඇස් වහලා වෙනම ටීම් එකක් මේ වැඩේට බස්සලා වගේ කියලා ලොක්ක කියලා කිව්වේ. මෛත්‍රීපාල සිරිසේනට තමයි ලොක්ක කියලා නාලක සිල්ලා කිව්වේ, වෙනම ටීම් එකක් බස්සලා වගේ මේක අපිට හැංගෙන්නේ කියලා. ඉවරලා එවැනි වචනයකුත් නාලක සිල්ලා එම අවස්ථාවේ ප්‍රකාශ කරා. කොහොම හරි නාලක සිල්ලා ඉතින් මේ වැඩ ටික කටයුතු කරගෙන මේ බඩු ටික මිලදී ගැනීම සීළු සාකච්ඡා අවසන් කරගෙන මිලදී ගැනීමට තීරණය කළා. නාලක සිල්ලා ඇතුළු ප්‍රමුඛ පිරිස 2018 හතරවෙනි මාසේ 29 වෙනිදා ආපසු ලංකාවට ආවා. ලංකාවට ඇහිලා මෙම උපකරණ මිලදී ගැනීම හොඳ සුදුසුත් එක තියෙනවා. මේවා ඉතාම වැදගත් සහරන් කල්ලිය මර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ ක්‍රියාකාරම් සොයා ගැනීම මේ ඉතාම හොඳයි කීලිගර සාකච්ඡා කරලා මේ පිළිබඳ සියලු විස්තර එවකට පොලිස්පති ධූරේ දරුවෝ පූජිත ජයසුන්දරට දරුම් දුන්නා. ඔහු හරහා මේ පිළිබඳ සියලු කරුණු කාරණා සහ ලේඛන තමන් පූජිත ජයසුන්දර මාර්ගෙන් එවන විට පත්මසිරි ජයමාන්න නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ලබලා දුන්නා. ලේකම්වරයාට ලබලා දීලා මේ පිළිබඳව බඩු භාණ්ඩ ගැනීම සඳහා මිල මුදල් නිකුත් කරන්න කියලා කරුණු කාරණා දැනුම් දුන්නා. නමුත් එහෙමනි කරුණු කාරණා පොලිස්පතිවරයා නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නත් ඊට එහා කිසිදු දෙයක් සිද්ධ වුණේ නැහැ. දැන් මේක ගැටලුවක් වුණා. දැන් මෙච්චර දෙයක් කරන්න දෙදෙනෙකුට අමාත්‍යාංශ ලේකම්වරයා ඒ පන්දෙන් කිසිම උනන්දුවක් දැක්වේ නැහැ. ඊට පස්සේ මේ පිළිබඳ විවිධ විමසීම් කරත් ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් දැම නැහැ. නමුත් ඊට පස්සේ අපිට දැනගන්න ලැබුණා මෛත්‍රීපාල සිරිසේන මොකද කරලා තියෙන්නේ. තමන්ගේ බෑනවත් යොදාගෙන තියෙනවා මේ පකිස්තානයේ මෙම බඩු තොගේ මිලදී ගන්න. කවුද? මෛත්‍රීපාල සිරිසේනගේ බෑන තමයි. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය චතුරිකා සිරිසේන. චතුරිකා සිරිසේන විවාහ වෙලා ඉන්නේ තිලින සුරංජිත් කියලා පුද්ගලයෙක් සමග. මෙන්න මේ පුද්ගලයායි හිටපු යුද හමුදාපති, එවකට හිටපු හමුදාපති මහේ සේනානායකයි බ්‍රිගේඩියර් ටිරාන් සිල්වා ඇතුළු කීප දෙනෙකු එකතු වෙලා පකිස්තානු ආරක්ෂක අමාත්‍යාංශයෙන් මෙම බඩු තොගය මිලදී ගෙන තිබෙනවා. මේ බඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6000ක් පමණ වෙනවා. පොඩි ගාණක් නෙමෙයි, රුපියල් ලක්ෂ 6000ක පමණ බඩු තොගයක් අරගෙන තියෙනවා. මේ බඩු තොගය මිලදී ගැනීමේදී ඉතාමත් විශාල කොමිස් මුදලක් චතුරිකා සිරිසේනගේ සැමියා හෙවත් මෛත්‍රීපාල සිරිසේනගේ බෑනවන තිලින සුරංජිත් ලබාගෙන තිබෙනවා. මේක ලේසි පහසුව නෑ. මේක තිරණ සුරංජිත් පමණක් නොවේ, එවකට හිටපු හමුදාපති මහේ සේනානායක, ඒ වගේම බ්‍රිගේඩියර් ටිරාන් සිල්වා ඇතුළු නිලධාරීන්ටත් යන්නට ඇතැයි කියලා අපි විශ්වාස කරනවා. මොකද එහෙම නැතුව මේ ගනුදෙනුව මේ ආකාරයට සිද්ධ වෙන්නේ නෑ. ඊට පස්සේ නාලක සිල්වා ඇතුළු කණ්ඩායම වෙනස් කළා. ඒක ඔහුඟ පැත්තකට දාලා එතකොට මෛත්‍රීපාල සිරිසේන සිය බෑනව යොදලා මහේ සේනානායක හමුදාපතිවරයා හරහා රුපියල් ලක්ෂ 6000ක් පමණ වටිනා මෙම බඩු තොගය අරගෙන ඒවා යුද හමුදා රහස්තුරුතුරු අංශය තුළට හොර රහසෙයි ලබාගෙන තිබෙනවා. ඇත්තටම මෙම බඩු තොගය ලබා ගත්තා නම් නාලක සිල්වාට තිබුණා සහරන් කල්ලිය පිළිබඳ තොරතුරු සොයා බලා කටයුතු කරන්න. නමුත් ඒකට ඉඩ ලැබුණේ නැහැ. දැන් මොනවද ලබාගත් බඩු? මම ඒකත් ඔබට ප්‍රකාශ කරන්න කැමති. මෙතන තියෙනවා විශේෂයෙන්ම බඩු ලබාගත් ලිපි ලේඛන පවා මගළඟ තියෙනවා, බිල්පත් පවා මගළඟ තිබෙනවා. ඒ අනුව තමයි මම බොහොම විශ්වාසවන්ත ලෙස ඔබට මේ කරුණ මා ඉදිරිපත් කරන්නේ. සමාජ මාධ්‍ය ජාලා විශ්ලේෂණ පද්ධතියක් අරන් තියෙනවා පකිස්තානයේ. ඒ කියන්නේ සමාජ මාධ්‍ය ජාල විශ්ලේෂණ පද්ධතියක් කියන්නේ ඔබගේත් මගේත් පමණක් සහරාන් කල්ලිය පමණක් නෙමෙයි, ඕනෑම අයගේ Facebook සමාජ මාධ්‍ය ජාල අවහිර කරන්න, ඒවාල පිළිවන් තොරතුරු හුමාරු වෙන ආකාරය පිළිබඳ හැක් කළා තොරතුරු ලබා ගන්න පුළුවන් පද්ධතියක් ගැනීම සඳහා කටයුතු කරලා තිනෝ. ඒකේ වටිනාකම ඇමරිකන් ඩොලර් 77,000යි. ඒ වගේම බිත්ති රේඩාර් පද්ධතියක් අරගෙන තියෙනවා, ඒකේ වටිනාකම ඇමරිකන් ඩොලර් 55,000යි. දිගදුර DF රහස් ඔත්තු පද්ධතියක් අරන් තියෙනවා, ඒක ඇමරිකන් ඩොලර් 6,500යි. ජංගම දුරකථන ටැප් කරන්න පුළුවන්, ඒ වලට හොර රහසේ සවන් දෙන්න පුළුවන්, ඒවාය පිළිබඳ ටැප් පටිගත කරන්න පුළුවන් යන්ත්‍රයක් අරන් තියෙනවා, ඒක ඇමරිකන් ඩොලර් 11,000යි.
අනිත් මුද්‍රිකාංග පද්ධතියක් අරන් තියෙනවා. ඒක ඇමරිකන් ඩොලර් 27500යි. තව එකක් තියෙනවා අපරාධ හා තොරතුරු විශ්ලේෂණ යන්ත්‍රයක් අරන් තියෙනවා. ඒක ඇමරිකන් ඩොලර් 33000යි. තව GSM පද්ධතියක් අරන් තියෙනවා. ඒක වටිනාකම ඇමරිකන් ඩොලර් 187000යි. තව විශාල දත්ත විශ්ලේෂණ පද්ධතියක් අරන් තිනෝ ඒක ඇමරිකන් ඩොලර් 150000යි. මීට අමතරව CDR මොනිටර් යන්ත්‍රයක් අරන් තිනෝ ඒක ඇමරිකන් ඩොලර් 550000යි. GSM අධිකරණ විද්‍යා වෛද්‍ය දක්ෂ මෙවලම් පද්ධතියක් අරන් තිනෝ ඒකේ වටිනාකම ඇමරිකන් ඩොලර් 660000යි. තව තියෙනවා CDR මොනිටර් යන්ත්‍රයක් අරන් තියෙනවා ලයිව් කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා. ඒකේ වටිනාකම ඇමරිකන් ඩොලර් 110000යි. තව තියෙනවා මේ සම්මන්ත්‍රණ ශාලාවල සිදුවෙන, ඒ කියන්නේ අපි හිතමු ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආණ්ඩුවේ විරෝ තමන්ට මොනවාරි දෙයක් ඔය ටෙලිෆෝන් දත්ත පද්ධති ඒ වගේම ඒවා ජෑම් කරන්න පුළුවන් සම්මන්ත්‍රණ ශාලාවල තුල තියෙද්දි. ඒ ජෑම් යන්ත්‍ර පද්ධතියක් අරන් තිනෝ ඒක ඇමරිකන් ඩොලර් 22000යි. ඒ වගේම MS රොබෝ යන්ත්‍රයක් අරන් තිනෝ ඒකේ වටිනාකම ඇමරිකන් ඩොලර් 37500යි. මේවා ඉතාමත් රහසිගතව සිදු ගණදෙනුවක්. මේක තමයි මේ සීක්‍රට් කියලා මේ ගහලා තියෙන්නේ. මේක ඉතාමත් රහසිගත ලිපි ගොමුකින් තමයි මම මේක ඉතාමත් උපක්‍රමශීලීව ලබා ගත්තේ. මේක මේ ඒ වගේ මේකේ තව අරන් තියෙනවා දුරස්ත සර්ප රේඛාවක් කියලා එකක් තියෙනවා. සර්ප කියලා තියෙන වචනේ එයින් කැමරාවක් අරන් තිනෝ ඒක ඇමරිකන් ඩොලර් 5500යි. ඒ වගේම වාහනවල සවිකරණ රේඩාර් සංවේදන පද්ධතියක් අරන් තිනෝ ඒකේ වටිනාකම ඇමරිකන් ඩොලර් 440000යි. තව තිනෝ IMSI පද්ධතියක් කියලා එකක් අරන් තිනෝ ඒකේ වටිනාකම 40 ඇමරිකන් ඩොලර් 40500යි. මෙන්න මේ විදිහට තව තියෙන විශාල බඩු තොගයක් අරන් තිනෝ මේ හොර රහසේ මෙන්න තියෙන මේ බඩුගත් ලේඛනය. මේ තියෙන බඩුගත් මේ ලේඛන තමයි. මේ තියෙන සීල් එක හිතන් තියෙනවා. මම ඒවා මේ ඒක මේ පැහැදිලිව මෙයා කරන්නේ මේවා මම සේරම අරගෙන තියෙන. මේ තියෙන මේ අරගත් තව බඩු තොග. මේ තියෙන සීල් හිතන් තියෙනවා ඒවල හිතන්. මේ තියෙන තව බඩුගත් ඒවා. මේ තියෙන බඩුගත්. මේ තියෙන සීල් හිතන් තියෙනවා මේවා නැතේ කියන්න බෑ කාටවත්. මේ සියලුම බඩු තොග අරගත්තට අදාළ මේ විශාල තොගයක් තියෙන මේ ගත්ත පද්ධතියේ ඒවා සේරම ප්‍රකාශ කරන්න සෑහෙන වෙලාවක් යනවා. ඒකින්ද මම මේ මූලික වශයෙන් ටිකක් තමයි මේ ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරේ. දැන් මේ වලින් පුළුවන් ටෙලිෆෝන් ටැප් කරන්න පුළුවන්, ටෙලිෆෝන් ජෑම් කරන්න පුළුවන්, Facebook Messenger ඕනම දෙයක් වල තොරතුරු හුවමාරු වෙන්නේ කවුද, ඒ වලින් තොරතුරු හුවමාරු කරගන්න, ඒවා කොයි ආකාරයට සිද්ධ වෙන්නේ කියලා ඒවා ටැප් කරලා ගන්න පුළුවන්. ඒ නිසා මම ඔබටත් ප්‍රකාශ කරනවා, දැන් ඔබගේ ජංගම දුරකථනයත් දැන් අවදානම් තත්ත්වයට පත් වෙලා තිබෙන්න පුළුවන්. ඔබගේ Facebook Messenger අවදානම් තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේක මොකද මං ආවට කියන්නේ ලිපි ලේඛන ඇතුව පෙන්වමින් තමයි කියන්නේ, ඡායාරූප පෙන්වමින් තමයි කියන්නේ. ඒ නිසා මේක ආවට ගියාට සාමාන්‍ය දෙයක් නොවේ කියලා ඔබ හිතන්න එපා. කවුරු එකක් මේක ලක්ෂ 6000ක වැඩක්. මේක කොමිස් අරගෙන තියෙනවා මෛත්‍රීපාල සිරිසේනලා. මෛත්‍රීපාල සිරිසේනගේ බෑනා හිටපු හමුදාපති මහේ සේනානායකලා. මේ කාටවත් නෑ කියන්න බෑ කියන්න බෑ. ඒකයි මම මේ නම් ගන් ඇතුව විස්තර ඇතුව මේ ආකාරයට මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ ගනුදෙනුවේදී ගනුදෙනුව හුවමාරු වෙලා තියෙන බැංකු එක අංක මොනවද, බැංකු account අංක මොනවද, ඒවා සිද්ධ වෙලා තියෙන්නේ. මම ඒකත් ඔබට පැහැදිලිව ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නම්. ඒ වගේ තමයි මේ පාකිස්තානයේ ජාතික බැංකුව TIB සාකාව හරිපුර. මෙන්න මේ සාකාවෙන් තමයි මේ ගනුදෙනුව හුවමාරු වෙලා තියෙන්නේ පාකිස්තානයේ ජාතික බැංකුවේ. ඒකට කියනවා පකිස්තාන නැෂනල් බැංක් ඔෆ් පකිස්තාන් TIP බැංක් කියලා බ්‍රාන්ච් කියලා තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ බැංකු හරිපුර වල තියෙන පකිස්තානයේ මෙන්න මේ බැංකු හරහා තමයි මේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ. මෙහි ගිණුම් අංකය NIDA 1 කියලා වශයෙන් තමයි සඳහන් වෙන්නේ. ඒ වගේ මේ ගිණුමේ නම M ඇලයිරක් S NRTC හරිපුර කියලා තමයි මේ බැංකුවේ මේ ගිණුමේ නම වශයෙන් සඳහන් වෙන්නේ. මෙහි කේතංකයේ කෝඩ් එක පවා ඕනනම් මම කියන්නම්. මගේ බුද්ධි නිලධාරී කරා පකිස්තානයේ මම මේක ලබා ගත්තා. මේ කෝඩ් එක තියෙන්නේ කේතංකයේ තියෙන්නේ NBPAPK
බිංදුවයි දෙකයි p වශයෙන් තමයි මෙහි කේතංකි වශයෙන් සඳහන් වෙන්නේ මෙම බැංකුවේ. ඒ වගේම මෙම බඩුතොගය පකිස්තානයේ සිට කරච්චි ගුවන් තොටුපළින් තමයි ගෙන ඒමට එම අවස්ථාවේ කටයුතු සූදානම් කළා තිබුණේ. ඉතින් මෙම බඩුතොගය මිලදී ගැනීමේදී ලංකා ආණ්ඩුව මූලික වශයෙන් 160ක මුදලක් මුලින් ගෙවන්න ඕනේ. එල්සී ඕපන් කරාට පස්සේ මූලික වශයෙන් බඩු මිලදී ගැනීමේදී 160ක මුදලක් මුලින් ගෙවන්න ඕනේ. ඉතිරි මුදල් දින 60කින් නැවත ලබා දීමේ පදනම වශයෙන් තමයි මේක සිද්ධ වෙලා තිබෙන්නේ. මෙම බඩුවල මේ තාක්ෂණික උපකරණ වගකීම වසරක කාලයක් දරනවා කියලා පකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය පොරොන්දු වෙලා තිබෙනවා. දැන් මම ඔබට ප්‍රකාශ කරන්න යන්නේ දැන් මේ තරම් මේ ආකාරයේ බඩු ගත්තා. මේ මේ බැංකුවේ කවුන්ට් පවා තියෙනවා. දැන් මේ ආකාරයට ලබා ගත්තා. මේ ලියුම් හොමාරු වුණා. දැන් මේ සියලු දේවල් අපසතුව තිබෙනවා. දැන් එතකොට මේ බඩු ගත්ත මේ බඩු කො මොනවද වුනේ? මේවා කවුද ගත්තේ? කාගේ ළඟටද ගියේ? මේවා ලේසි පහසු මේවා දැන් මෛත්‍රීපාල සිරිසේනලා කියන්න ඕනේ මේ බඩු කොහෙද තියෙන්නේ කියලා. මොකද දැන් මේ බඩු තොගය පකිස්තානයෙන් ගැනීම සඳහා නාලක සිල්වා තීරණය කළා. ඒ සඳහා වැඩ කටයුතු සූදානම් කරේ සහරාන් කල්ලිය මර්ධනය කිරීම සඳහා. දැන් මේ සහරාන් කල්ලිය බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න පෙර තමයි මේ බඩු මේ විදියට ගන්න සිල්ු කටයුතු සූදානම් කළා තාකට. දැන් මේ බඩු සූදානම් කළ ඒවා ගන්න හදනකොට ඒ ගන්න අවසාන අධිකරණ ක්‍රියාත්මක වල ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගෙන යනකොට නාලක සිල්වා ඇතුළු පිරිස අයින් කළා. ඒකට අලුතෙන් දැම්ම කාවද? මහේෂ් සේනානායකයි මෛත්‍රීපාලගේ බියනා විදිහට තමයි මේ බඩු ගන්න කටයුතු කරේ කොමිස්සගුත් එක්ක. මේ බඩු ටික මේ තාක්ෂණික උපකරණ ටික නාලක සිල්වාට එදා අරගන්න ඉඩ දුන්න නම් ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන සහයෝගය ලබා දුන්න නම් බෝම්බ ප්‍රහාරය එල්ල කළ නාලක සහරාන් කල්ලිය කල්වේලා ඇතුව අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණා නේද කියලා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පැහැදිලිවම අත්අඩංගුවට ගැනීමට හැකියාව තුනා. මොකද නාලක සිල්ලා එහෙමනම් නාලක සිල්ලා තීරණය කළා තුනා මෙම බඩු තොගය අරගෙන කොළඹ තස්තවාදී විමර්ශන කාර්යාංශයේ තාක්ෂණික වශයෙන් වැඩි දියුණු කළා. මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ අපරාධකරුවන් අත්තර මූලික වශයෙන් අත්තරව තවත් විවිධ දේවල් තියෙන්නේ නැති මූලික වශයෙන් මේ අපරාධකරුවන් සහරාන් කල්ලි අත්තරම තාක්ෂණික වශයෙන් මේක වැඩි දියුණු කළා. කොහොමද මේ සහරාන් කල්ලි කොහෙද හැංගිලා ඉන්නේ? ඔහුගේ දුරකථන වලින් මොනවද හොමාරු වෙන්නේ? මොනවද ඔහු කතා කරන්නේ? කොයි කොයි ස්ථානවලද ඔහු ස්ථානගත වෙලා ඉන්නේ? ඈ ඔහු සමග සම්බන්ධකම් වෙනත් මූලාශ්‍රයන් මොනවද? මෙන්න මේ සියලු ජාලයන් හොයාගන්න තිබුණා මේ තාක්ෂණික උපකරණ වලට. ඒ සඳහා තමයි මේ නාලක සිල්වා නියෝජ්‍ය පොලිස් පතිවරයා කටයුතු කරේ. ඉතින් එවැනි කටයුත්තක් සූදානම් කරමින් සිටියේදී ඔහුව ඉවත් කළා මහේෂ් සේනානායක හරහා තමයි මේ බඩු තොගය ගන්න කටයුතු කරේ. නාලක සිල්වල ගත්නත්නම් අද එහෙනම් අපිට පාස්කු ප්‍රහාරයක් එල්ල වෙන්නේ නැහැ. එහෙනම් සහරාන් කල්ලිය කල්වේලා අත්අඩංගුවට අරගෙන එහි ඔවුන්ගේ සියලු සැලසුම් හෙළිදරව් කරගෙන එහෙනම් මේ පාස්කු ප්‍රහාරයේ මහාමොළ කරුවන් ලෙස ක්‍රියාත්මක වූ ප්‍රහාරක මොළ කරුවන් වශයෙන් ක්‍රියාත්මක වූ සහරාන් කල්ලිය අත්අඩංගුවට නොගැනීමට කටයුතු කිරීමට ඉඩ නොදීම කියන කරුණ බරපතල ලෙස මෛත්‍රීපාල සිරිසේනට යොමු වෙන්නේ නැද්ද කියලා ඔබ හිතන්න. ඒ විතරක් නෙමෙයි මේ විනාශයට එවකට හිටපු හමුදාපති මහේෂ් සේනානායකත් වග කියන්න ඕනේ. අපි ඉල්ලා සිටිනවා මහා පාර්ලිමේන්තුවේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ නියෝජ්‍ය අනුර දිසානායක ඇතුළු විපක්ෂයේ සජිත් ප්‍රේමදාස ඇතුළු බලවේගයන්ගෙන් ඉල්ලීමක් ඔන්න පුළුවන් නම් මෙන්න මේ ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් කරන මේක පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. හරිනම් පාර්ලිමේන්තුව ඇතුළු මේක තේරීම්කාරීව දාලා මේකට මේ ගනුදෙනුවට මොකද වුනේ කියලා හොයන්න බලන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මම මීට පෙර තවත් ගනුදෙනුවක් මේ ආකාරයට හෙළිදරව් කරන ඊශ්‍රායලෙන් බඩු තොගයක් ගන්න මේ විනින් බඩු තොගයක් ගන්න නාලක සිල්වා ඇතුළු පිරිසක් කටයුතු කරා. ඒකත් නැවතුයි මෛත්‍රීපාල සිරිසේන මෙන්න මේ ගනුදෙනු දෙකම හොයන්න ඕනේ. මේ බඩු තොගේ ආවනම් ඊශ්‍රායල් බඩු තොගේ ආවනම් පකිස්තානයේ මේ විදිහට මේ බඩු තොගේ ආවනම් මේ බඩු තොගෙන් සහරාන් කල්ලිය හොඳට මර්ධනය කිරීමේ හොඳ හැකියාවක් තිබුණා. කල්වේලා අත්අඩංගුවට ගැනීම ඒක වැළැක්වුවේ මෛත්‍රීපාල සිරිසේන හිටපු හමුදාපති මහේෂ් සේනානායක කියලා මේකෙන් ඇතිවෙන නේද හැඟීමක්. මේක අපිට නිගමනයකට පැමිණීමේ හොඳ අවස්ථාවක් නේද කියලා මම ප්‍රශ්න කරන ඔබලාගේම මේ කතාන්දරය අහගෙන ඉන්න. ඔබලා කවුරුත් දන්නවා මේ පාස්කු ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව නිරතුරුව සහයෝගය දින්නු කොට්ටාසයක් තමයි යුද හමුදා රහස්තොරතුරු අංශය.
එතකොට එවකට යුද හමුදා මේ ප්‍රහාරය එල්ලනකොට හමුදාපතිවරු කවුද මහේ සේනානායක. එතකොට යුද හමුදා රාජතුරු අංශයේ බාර එවකට ප්‍රධානියා කවුද රාජ්‍ය මේ සේනාධිනායකයා ඒ හමුදාව තුල හිටපු හමුදාපති මහේ සේනානායක. එහෙනම් මහේ සේනානායකත් කල් වේලා හැතුව මෙම බෝම්බ ප්‍රහාරය මෙහි සාරාන් කල්ලියේ මේ ප්‍රහාරයන් පිළිබඳව දැනගෙන හිටියා නේද කියලා අපිට ප්‍රශ්න කිරීමට සිද්ධ වෙනවා. මොකද ඔහු දැන් අද කිසි දෙයක් නොදන්න ඔහු පිළිබඳ කිසිම නමක් සටහන නොවන ස්වභාවයක් තමයි සමාජය තුල තුනි. සියල්ලට තියෙන මෛත්‍රීපාල සිරිසේනයි නිලන්ත ජයවර්ධනලා කණ්ඩායම එලි කරා නම් ටික විතරයි ප්‍රකාශ වෙන්නේ. නමුත් යුද හමුදා රාහත්වරු තුරංශ මේ ප්‍රහාරයට සම්බන්ධයි මෙම මෙතනින්මත් හෙළි වෙනවා. යුද හමුදා රාහත්වරු තුරු අංශය මෙම ප්‍රහාරක සහරණලා අත්අඩංගුවට ගැනීම වළක්වලා තියෙනවා. නාලක සිල්ලට මේ බඩු අත්අඩංගුවටගේ මම ගේන්නෙමට ඇහිල්ලා මේ ටැප් කළා මේ පිරිස අත්අඩංගුවට ගැනීම වළක්වලා කියන කරුණු පැහැදිලිව පෙන්නුම් කරනවා. ඉතින් බලන්න මේ අපරාධය තුල මොනතරම් කරුණු කාරණා හෙළිදරව් වෙනවද ක්‍රමානුකූලව. මේ මා හෙළිදරව් කරන කාරණේ වුණත් මේ වනතුරු කිසිදු මාධ්‍යක ගිහිල්ලා නැහැ. කිසිදු පුජ්‍යලයක් දන්නේ නැහැ. ඉතින් මේ මමම විතරක් රහසිගතව හොයාගත් මේ කාරණයක් තමයි ඔබට මා මේ හෙළිදරව් කරන්නේ. මේ අපරාධේ මේ ආකාරයට තවත් සැඟවුණු අපිට තාමත් හෙළිදරව් කරගත් නොහැකි අපි තව නොදන්නා මොන තරම් දේවල් මේ සිද්ධිය පිටුපස තියෙනවද කියලා ඔබ පොඩ්ඩක් හෙළිදරව් කල්පනා කරලා බලන්න. අපි කොළඹ අගරදුරු මැල්කම් රංජිත් පියතුමාට ඒ වගේම සිරිල්ගාමි පියතුමාටලා ඉල්ලීමක් කරන මෙන්න මේ කරුණු කාරණා පිළිබඳවත් අවධානය යොමු කරන මේවා එකක්වත් අපිට පසුබට වෙන්න පස්සට තබලා කතා කරන්න බෑ. මේවා සංගවල තබන්න බෑ. මේ ප්‍රහාරෙම මෙම ජාලයේම එක් එක් කොටස් තමයි මේ දියත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක නිකන් ඕපපාතික එල්ල වූ ප්‍රහාරයක් නේ. ඉතාම සැලසුම්ගත ප්‍රහාරයක්. ඒ වගේ මේ ප්‍රහාරයෙන් මර්ධනය කරන්න එහෙම නැත්නම් මේ ප්‍රහාරයේ කල් වේලා ඇතුව දැනගෙන ඒ ව්‍යර්ථ කිරීමට කටයුතු කර පිරිස්වලට පවා මේ විදියට මේ අකටුතුවන් කරමින් නාලක සිල්ල හිරේ දමමින් මේ කටයුතු කරපු ස්වභාවය පවා මේ ප්‍රහාරය තුල තිබෙන යම් යම් අතු ඉති නේද කියලා ඉවරලා ඔබට කල්පනා කරන්න පුළුවන්. කාදිනන රංජිත් පියතුමාට කල්පනා කරන්න පුළුවන්. ඒ වගේ මා මේ කරන හෙළිදරව් පවා ඉතාමත් මේ ප්‍රහාරයත් අපක බද්ධව පවතින දෙයක්. ඒ නිසා මේව අමතක කළ හැකි අපි කිසි දෙයක් කතා කරන්න බෑ. ඉතින් අපි වගකිවුත්තන් ඉල්ලා සිටිනවා ලක්ෂ 6000ක් මුදලක් වියදම් කරලා ගෙනාපු මේ ටැප් යන්ත්‍ර දැන්කෝ මේ තාක්ෂණික උපකරණකෝ මේවා කොහෙද තියෙන්නේ? මේවා දැන් මොනවා දේවල් වලට යොදාගන්නේ? දැන් ඔය සහරන් මර්ධනය කරන්න එදා යොදාගත්තේ නැති උපකරණ දැන් මේවා කාව මර්ධනය කරන්න යොදාගන්නේ කියන එක දැන් ප්‍රශ්නයක් වෙනවා. ඒ කරුණු පිළිබඳවත් මාතාව නොබෝ දිනකින් හෙළිදරව් කරන්නම්. මේ තාක්ෂණික ඊශ්‍රායලෙන් සහ පකිස්තානයෙන් ගෙන්වූ මේ උපකරණ දැන් මේ පියවරේදී මේවා යොදාගෙන තියෙන කුමන අරමුණක් වෙනුවෙන්ද කා වෙනුවෙන්ද කියන ඒ කරුණුත් මාතාව නොබෝ දිනකින් ඔබට හෙළිදරව් කරන්නම්. ඉතින් මෙම කරුණු පිළිබඳව ඔබගේ අදහස් උදහස් අපිට ලියන්න මේ කමෙන්ට්ස් දාන්න. ඒ වගේම මෙම කතාව පිළිබඳව ඔබගේ වැඩිදුරු කතන්දරයත් අපිට ප්‍රකාශ කරන්න. ඉතින් අපගේ ඊතලේ නිවුස් YouTube channel එක subscribe කරන්න. මම ශ්‍රීලාල් පියන්ත. අපි තවත් දිනයක මේ ආකාරයෙන්ටම මේ වගේම තොරතුරු ජාලයක් සමගින් දැනගැනීමේ දැනුවත් කිරීමේ තත්ත්වයක් තුළ අපි හමු වීමේ ස්වභාවයෙන් අපි සමුගන්නම්. මම සමුගන්නම්. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.